මෙම ීඩියෝවෙන් අපි කතා කරන්නේ සාමාන්‍ය පෙළ දෙදාස්දාසය විභහගේ ගනිතය එක ඒ කොටසේ පලවෙනි ප්‍රශ්නයේ සිට පහළොස්වෙනි ප්‍රශ්නය දක්වා පලවෙනි ප්‍රශ්නය රුපියල් අටසීයක් වටිනා බාණ්ඩයක් ආනායනයේදී සට හයක තීරුබර්්ධක් ගෙවිය යුතුය තීරුබදු මුදල සොයන්න මෙතනදී බදු ප්‍රතිශතය දීලත් තියෙනවා සීයට හයක් කියලා එහෙනම් අපිට බලන්න තියෙන්නේෙ අටසීයකට සීට හයක් කියන්නේ කොච්චරද කියලා එහෙනම් තීරුබදමුදල සමානවෙනවා අට්ටසීයෙන් සීයට හයක් ඒ කියන්නේ අටසීය වැඩිකිරීම සීයෙන් හයයි දැන් මේක මේ ආකාරයෙන් සුළු කරලා අපිට තීරු බදමුදල හොයන්න පුළුව. ොට තරුබද මුදුදර සමාන වෙන්නේ අටවරක් හය රුපියල් හතලිස් අටයි දෙවන ගැටලුව දී ඇති වෙන්රූපස් සටහනේ ඒ චේදබී උපගුලකය නිරූපණය වන පෙදෙස අඳුරු කොට දක්වන්න. චේදනය කියලා කියන්නේ දෙකටම අයිති කියන එක. එහෙනම් මේ ඒ කියන එකටයි බී කියන එකටයි දෙක්කටම අයිති වෙන්නේ මෙන මේ මැද කොටස. එහෙනම් ඒ චේදබී කියල පාට කරල පෙන්න්නන්න ඕනේ මෙන මේ මැද කොටස. තුන්වන ප්‍රශ්නය ඒකාකාර වේගයෙන් ගමන් කරන බස්රථයක් තත්පර තුනක් තුළ මීටර හතලෙ සටක දුරක් ගමන් කරයි. බස්රථයේ වේගය තත්වරයට මීටරවලින් සොයන්න. හොඳයි වේගේ සම්බන්ධ සමීකරණයමකක්ද වේගය සමානයි දුර බෙදීම කාලය. මෙන්න මේ සමීකරණයට ආදේශ කරලා අපිට වේගය හොයන්න පුළුවන්. දුර සමානවෙන්නේ මීටර හතලිස් අටයි. ඒ වගේම කාලය දීලතියෙන අපිට තප්පර තුනයි කියලා. එහෙනම් හතලිස් සට තුනේ බෙදපුුවම අපිට උත්තරේ ලැබෙනවා තප්පරයට මීටරවලින් වේගය තප්පරයට මීටර, දාසඇයි කියලා. හතරවන ගැටලුව දර්ශක ආකාරයෙන් දක්වන්න ලගු දෙකපාදයට දාසේ ලගුගණකේ සමානයි හතරයි. මේ ලගු ආකාරයෙන් තියෙන්නේෙ. එහෙ නම් දර්ශ ආකාරයේ දක්වද්දි ලගෝලපාදය දර්ශකවලත් පාදය විදිහට මයි ලිය වෙන්නේ එහෙනම් අපිට ලියන්න පුළුවන් දෙක්කේ කීවෙනි බලයද. ඒ බලය එන්නේ, ලගු ආකාරයෙන් තියෙන එක සමාන කිරීමට ඉස්සරහන් තියෙන අගය එතකොට දෙකේ හතරවැනි බලය සමාන්නයි සමාන කිරීමෙන් පස්සෙන්නේ ලගුව එතු වෙලා තියෙන පදය දාසය එතකොට දෙකේ හතරවැනි බලය සමානයි දාසයයි. මේ විදියට දර්ශක ආකාරයෙන් දක්වන්න පුළුවන් පස්වැනි ගැටලුව විසඳන්න. කොහොමද මේ ආකාරය ප්‍රකාශනයක් විසඳලා එක්වල්ට උත්තරයක් ලබා ගන්නේ දැන් මෙතන තියෙන්නේ එක්්‍රිණ එකවතාවක් එක්ින දෙක්ක සමානයි බින්දුව එහෙනම් මෙතන එක්්‍රිණ එක කියන එක ආගය බින්දුවට සමාන වුුණොත් කොහොමද වෙන්නේ බින්දුව වැඩි කිරීම එක්්‍රින දෙක තොරේ දෙක වැඩිුනාාම පිළිතුර ලැබෙනවා බින්දුව කියලා. ඒ වගේම ැත් එක්්‍රන දෙකේයාගේ බින්දුව වනුත් තකොට බින්දුව වැඩි කිරීම එක්්‍රින එක පිළිතුර ලැබෙනවා බින්දුව වැඩියුනාාම බින්දුවයි කියලා එහෙනං අපි කරන්න ඕනේ මෙතන තියෙන එක්්‍රන එක හා එක්්‍රන දෙක කියන එක වෙනවෙනම මේආකාරයට බින්දුවට සමාන කරනවා තොට අපිට නවාක්්‍ර එක සමානයි බිින්දුව හෝ එක්න දෙක සමානයි බින්දුව දැන් මේක විසදනවා ්‍රරින එක අනිප්පැත්තර යවා දන එක වෙනවා එක් සමානයි එක හෝ මෙතන රින දෙක අනිප් පැත්තර යනවා තොකොට දන දෙක වෙනවා එක් සමානයි දෙක මේ ආකාරයෙන් පිළිතුර ලබාගන්න පුළුවන් හයි වන ගැටලුව පහත අසමානතාව සපුරාලන දන නිකිල සියල්ලම ලියාදක්වන්න. මේ වගේ අසමානතාවයක් විසඳාධ්‍යපි කරන්නේ. කියන එක උක්ත කරගන්න එක සාමාන්‍ය සමීකරණයක් විදියට සල කලා මේ දෙකයිXක් ධන එක කුඩා හෝ සමානයි පහ කියන අසමානතාව අපි විසඳමු දැන් මුලින්ම කරන්නේ මේ දෙකXක් පැත්ත තියෙන දන එක කියන එක අපි අනි පැත්තට ගන්නවා ධනක අනි පැත්තට යද්දී සාමාන්‍ය විදියට රින එක වෙලා යන්නේ යන්න දෙපැත්තෙම්ම එකක් අපි අඩු කරනවා මේ විදියට තකොට දෙකයි එක් ධනයකරින එක කුඩා හෝ සමානයි පහරින එක දැන් මෙතන ධනයකටරින එක අයින් වෙනවා තකොට අපිට ලැබෙනවා දෙකයි එක් කියන එක කුඩා හෝ සමානයි හතර කියලා දැන් එක් උක්ත කරන්න මේ ප්‍රකාශනය දෙපැත්තම දෙකෙන් බෙදෙනවා අපිට ලැබෙනවා x කුඩා හෝ සමානයි දෙක කියලා. අපෙන් නැහවේ අසමානතාව සපුරාලන දනනිකිල සියල්ල එහෙනම් xක්ොලාගේ අපිට මේ විදියට ලබාගන්න පුළුවන් x සමානයි අසමානතාවෙන් අපිටාවේ xක් කියනිකයාගේ දෙකට සමාන හෝ කුඩයි එහෙනම්ක්වට ගන්න පුළුවන් නගයන් වෙන්නේ දන නිකිල වෙන්නේ දෙක හා එක කියන අගයන් දෙක. හත්වන ගැටලුව සුළු කරන්න. මේ විදියට වීජභාග දෙකක් දීලා තියෙනවා එකතු කරන්න. අපි බලන්න ඕනේ එහෙනම් මේකේ හරයන් සමාන කරගන්න. තොර මේකේ පොදුහරයක් ගණ්ඩ පුළුවන් දෙකයි එක් කියන එක. එහෙනම් පළවෙනි වීජය බාගේ හරයයි ලවයයි දෙකෙන් වැඩි කරලා අපිට ඒක හදාගන්න පුළුවන් මේ ආකාරයෙන් දැන් බාග දෙකේම හරයන් සමානයි එහෙනම් අපිට පොදුහරය ගන්න පුළුවන් දෙකයි එක්ස් කියලා දැන් ලවය දෙක එකතු කිරීම එක එකෙන් අපිට පිළිතුර ලැබෙනවා තුන බෙදීම දෙකයි එක්ස් කියලා අට වන ගැටලුව. පහත වජය ප්‍රකාශන දෙකෙහි කුඩාමපුොදු ගුණාකාරය සොයන්න. හොඳයි බලන්න මේක හදන විදිේ. x කියන එක මම දාගන්නවා සාධකවලට කඩලා x වැඩිකිරීම ව. ඒ වගේ x වර්ගයේ කියන එක x වැඩිකිරීම x කියර ලියන් නෑ ඒක එක්කම පදේ නිසා x වර්ගය කියලා ලියනවා. හල්. දැන්, අපි කරන්නේ කුඩාම පුදුගුණාකාරය හොයන්න එකන එකට වෙනස් සාධකවල විශාලම බල තෝරණවා. එම නිසා කුඩාපොදු ගුණාකාරය අපිට මේ විදියට හොයන්නපුොළුවන් දැන් මෙතන x සහ x වර්ගය කියන එක අපි තෝරගන්නේ x වර්ගය කියන එක විශාලම බල ආයේ එකනෙකට වෙනස් සාධගයක් තමා වයි කියන එක තකට ව සහ එක්වර්ගය තමා තෝරගන්නේ දැන් කුඩාපොද ගුණාකාරය කියන්නේ මේ තෝරගත්තය වල ගුණිතය, එක්වර්ගය වැඩිකිරීම වයි. ඒකින් පිළිතුර ලැබෙනවා කුඩාපොදගුණාකාරය සමානයි එක්වර්ගය වයි නම වන ගැටලුව. යන්ත්‍රයකින් කුඹුරුයායක අස්වනු නෙලීමට පැය හයක්ගතවේ. යන්ත්‍රතුනකින් මෙම යායේ අස්වනු නෙලීමට ගත වන පැයගණන කොපමනද මෙතන තියෙන්නේ කරන ලදද වැඩ ප්‍රමාණයක් පිළිබඳ ප්‍රශ්නයක්. අපි මේ ආකාරය ඒ එක විසඳන්න පුඩුවන් මෙආකාරයෙන් ලියා ගත්තොත් ඒක යන්ත්‍ර වැඩිකිරීම පැය. ඒකෙන් එන්නේ යන්ත්‍ර පෑයයට. මෙතන දැන් කරන ලද වැඩ ප්‍රමාණය මනින්නේ යන්ත්‍ර පැයවලින්. අපි දැන් දත්තතික මේකට ආදේශ කරමු ලවෙනියෙන් තියෙන්නේ එක යන්ත්‍රයකින් අස්වනුනනිලන්ඩ පැය හයක් ගත වෙනවා කියලා. තොට පැයගාන හයයි එහෙනම් යන්ත්‍රපය එන්නේ ඒකෙ ගුණිතය එක්වරක් හය හයයි. දැන් මේ හයක් කියන්න යන්ත්‍රපැය ඒ කරන ලද වැඩ ප්‍රමාණය. දැන් අපි මොකක්ද බලන්න ඕනේ. අපි දැම් බලන්න ඕනේ යන්ත්‍ර තුනක් දැම්මොත් මේ වැඩක්‍රමාණය ඉවර කරන්න ගත වන පෑගණන. එනම් යන්ත්‍ර පැයගාන හයමයි ඒක වෙනස් වෙන්නේෙ නෑ අපි හොයන්න ඕනේ මේ සඳහා ගත වන පැයගණන තොට කාලින් ආවා එක්කොරක් හය හයයි යන්ත්‍රපයගාන හයයි ඒවගේම තුන්වරක් කීයද කියල බලන්න ඕනේ හය හැදෙන්නේ තුන්වරක් දෙක්ක තමා හය එහෙනම් යන්ත්‍ර තුනක් දැම්මොත් මේ වැඩ ප්‍රමාණය ඉවර කරන්න පැය දෙකක් ගත වෙනවා දහවන ගැටළුව සිට තුනතෙක් සංඛ්‍යයා ලියා ඇති සර්වසම කාට් පත්තුනක් සහිත පෙට්ටියකින් සසම්භාාව ලෙස කාට් පතක් ඉවතට ගැනීමේදී ඔත්තේ සංඛ්‍යාව ක්‍රියා ඇති කාර්පතක් ලැබීමේ සම්භාවිතාව ලියාදක්වන්න දැන් මේකෙ වෙන්ඩ පුළුවන් සිද්ධිමනාද මම ඒ වෙන්ඩ පුළුවන් සිද්ධි ටික ගන්නවා එක් කියලා එහෙනම් එක් සමානවෙන්නේ එක දෙක තුන්න කියන්නේ එක සිට තුන දෙෙක් ලියා ඇති සංක්‍යා එහෙනම් දැන් මේවලින් අපි ගන්නඩ ඕනෙ ඔත්තේ සංක්‍යාවක් ලියා ඇති කාර්පතක් ලැබීම සම්භාවිතාව කොට ඔත්තේ සංක්‍යාව වෙන්න මුණද එක්ක හා තුන්න එහනම් ඔත්තේ සංක්‍යාවක් ලියා ඇති කාර්පතක් ලැබීමේ සම්භාවිතාව මම පී කියලා ගන්න තොකොට එක්කයි තුනයි කියන්නේ ඔක්තේ සංකයා එහ නම් ඔත්තේං්‍යාවක් ලැබීමේ සම්භාවිතාව ලියන්න පුළුවන් මුළු සංඛ්‍යාවෙන් තුනෙන් දෙකයි ඒක ඇනෙ මුළුසිද්ධි ගන්න තුනයි ඒකෙන් දෙකක් තියෙනවා ඔත්තඒේ සංක්‍යාවක් ලැබෙන්ඩ පුළුව එකලොස්වැනි ගැටළුව වගුවේ දී ඇති තොරතුරු භාවිතයෙන් වර්ගමුලු අනුවෙහි පළමු සංනිකර්ශණය සොයන්න හොඳයි දැන් මේ වගුව හොඳින් අවබෝධයෙන් බලන්න තකොට මේක xක් වර්ගය කියන එකේ වර්ගමූලය ගත්තොත් මොකද්ද ැබෙන්නේ තොට xක්වර්ගේ වර්ගමූලය අපි දන්නවා එක උත්තරේ x එහ නම් මේ සිද්ධිය අපි දීල තියෙන ගානට ආදේශකරොත් වර්ගමූල අනුව කියන එකේ උත්තරේ ලැබෙන්න්න ඕනෙ කීයද ඒක තමා මේ වගුවෙන් හොයන්න තියෙන්නේ දැන් බලන්න මේ වර්ගමුල අනුව කියන එක හරියට එක්වර්ගය වගේ එහෙ නම් එක්ස්වර්ගය කියන එකින් අපි තෝරග්ඩෝන අනුවට ආසන්නම අගයන් ටික අනුවයිදශම දෙකයි පහ අනු දෙකයිදශම එකයි හය ආය තවතියනවා අසුුවටයිදශම තුනයි හය ඒ අනුවට ටිකක් දුරින්තියෙන හින්දා අසුවටයි තු හය කියන එක අපි අයින් කරනවා එහෙ නම් දැම් බලන්ඩ අපි තෝරගත්ත දෙකින් වඩාත් ආසන්න මොකක්ද කියලා දශ දෙකයි පහයි අනුව දෙකයි දශමකයි හැයි කියනෙකෙන් අපිට එහෙනම් මේකත් අයිං කරන්න පුළුවන් අතකොට අනුවයි දශම දෙකයි පහ තමා ඉතුරුුවවෙන්නේ. එහෙනම් මේකේ එක්සාගේ නම අයිදශම පහයි. ඒ කියන්නේ අනුවේ වර්ගමෝල විදිට අපිට තෝරගන්න පුළුවන් නම් අයි දශම පහ කියන සංඛ්‍යාව දොළොස්වෙනි ගැටළුව දැක්ව වෙන ABC හා QR ත්‍රිකෝන දෙක අංග සමවේ. දියති තොරතුරු ඇසුරෙන් Xස්හි අගයන්සොයන්න. තකට දැන් Xස් කියලා කියන්නේ මේ ටික. මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා කිව්වා එහම් මොකද වෙන්න ඕනේ අනුරූප අංග සමානවෙඩ ඕනේ. එහෙනම් මේ ABC කියන ත්‍රිකෝණයේ ABC පාද අයි පාදයි අතර මැද තියෙන කෝනය ඊට සමාන මේ ප Rකි පාද දෙක අතර මැද තියෙන කෝනය ඉස් එහනම් ඒ ෝන දෙක් අතර මැද තියෙන්න මේ අංශක පනස් නම්යයි කියන ෝනේ ඉසඩ්වල්ට සමාන වෙන්න ඕනේ මොකද අනුරූපංග එහ නම් අපිට ලියන්න පුළුවන්ඉසට් ගෝනය සමානයි අංශක පනස් නමයැයි හ දැන් අපි දන්නවා ඉසෙට් කෝනයාගේ අංශක පනස්නමයයි කියලා. මේ ඉසෙට් කෝනයයි මේ ඉසෙට් කෝනයට සම්බන්ධව තියෙනPRR පාදයට තවත් කෝනයක් සම්බන්ධයි. ඒ කෝනය තමා x කියලා කියන්නේ. එහෙන්නම් ඊට අනුරූප මේ අංශක පනස්නමයට සම්බන්ධව තියෙන කෝනය තමා අංශක හැට එක. එහෙන්නම්, අපිට කියන්න පුළුවන් එක්ස්කෝනේ අගේ අංශක හැටේකයි කියලා තකොට දැන් අපි එක්ස්කෝනයාගේ අයි සෙට්කෝනයා ගැයි දන්නවා එනම් ඉතුරුවෙන්නේ අංශක හැට ඒක සමානවෙෙන්්ඩෝනේ වයිවල අගට එහනම් වයිකෝණයාගේ සමානයි අංශක හැටයි මේ විදියට අනුරූපංග සමාන කරලා අපිට කෝනටික හොයන්න පුළුවන්. දහතුන්වන ගැටළුව ගන සිලින්ද්‍රය එකක අරය සැටිමේට්‍ර හත්තද උස සටිමිට්‍ර දෙකදවේ එහි වක්‍ර පුෂ්ටයේ වර්ගඵලය සොයන්න දැන් අපි බලමු ගන සිලින්න්ද්‍රරයක් කියන්නේ මොනමගේ ගත්ද ගන සිලිින්ද්‍රයක් අපිට මේආකාරයෙන් ඇඳළ දක්වන්න පුළුවන් තොර මේකේ රූපසරහණ දීලා තියෙන විදිට වක්්‍ර පුෂ්ටය කියන්න මේ එක එහනම් මේක ආර්ය වේන්නේ සැටිමේත්‍ර හත්තායි උස සටමිට්‍ර දෙකයි ව මේ වක්‍රපුෂ්ටේ වර්ගඵලය සූත්‍ර දීලතියෙන 25 Rh ඒ කියන්නේ වර්ගඵලය ඒ සමානයි 2ෆ R ඒ වගේ මේක ෆයි කියන එක අගේ අපි දන්නවා දෙක වැඩිකිරීම ෆයි කියන්නේ විසි දෙක බෙදීම හත R කියන එකට අපිට දීලතියෙන අර්යා දේශය කරන්න පුළුවන් හත්ත ඒ වගේ මුස්ස සටිමිටර දෙකයි දැන් මේක සුළු කරලා අපිට වක්‍රපුෂ්ඨ වර්ගඵාලය ගන්න පුළුවන්. තකොට අපිට පිළිතුර ලැබෙනවා දෙක වැඩි කිරීම විසි දෙෙක්ක හතලිස් හතරයි හතලි සත්‍ර වැඩි කිරීම දෙක අසූ අටයි. ඒ කියන්නේ වක්‍රපුෂ්්‍රය වර්ගපාලය වර්ග සේන්ටිමීට්‍ර අසූ අටයි දා හතර වෙන ගැටළුව. ප ද ඇති තොරතුරු ඇසුරෙන් එක් අගේ සොයන්න. තැන් මේක ජාමිතිය අශ්‍රිත ගැටලුවා. රූපසරහණ හොඳින් බලන්න මේකෙ තියෙන CFE D කියන්නේ වෘර්ත චතුරශ්්‍යයක්. දැන් මේ වෘර්ත චතු්‍රශ්යේ DDC කියන පාදය දික්කරලා DCඒ කියන එක හැදිලා තියෙනවා. එත්තකොට පාදයක් දික්කර හැදිච බාහිරකෝනේ තමා මෙන්න මේ කෝනය තොට ජතුරාශ්්‍යයක පාදයක් දික්කිරීමෙන් සෑදිෙන බාහිරකෝනය එහි අභ්‍යන්තර සම්මුකකෝණයාගේට සමානයි. අපිට කියන්න පුළුවන්ගේ නිසා මේ කෝනයාගත් අංශක හැටපහයි කියලා අපිට ඒක මේ ආකාරයෙන් ලියාදක්වන්න පුළුවන් මෙතන A CB කෝණය සමාන වෙනවා අංශක හැටපහට රූප සටහන බලන්න මේ AAC කියන පාදය සමානයි ABCAB කියන පාදයට ඒ අපිට මේ විදිර ලියන්න පොළුවන් ABCAC සමානයිAB. පාද දෙකක් සමානනං ඒ ත්‍රිකෝණයට මොකක්ද කියන්නේ. තොට මේ ත්‍රිකෝණය සම දීපාද ත්‍රිකෝණයක්. එහෙනම් සමදීපාද ත්‍රිකෝණයක් නම් ඒ පාදදේකට සම්මුක කෝනත් සමානවැඩ ඕනි. ඒ කියන්නේ මෙතන කෝනයක්ත් xක්ම තමා. අපි ඒක මේවිදියට ලියමු. එම නිසා ABCAB C කියන කෝණය සමානයි, ABC CB කියන කෝනයට හේතුව තමා සමධීපාද ත්‍රිකෝණය. එහෙනම් ABC කෝනේ අගය Xක් සමාන වෙන්නේ අංශක හැට පහට පොහළොස් වන ගැටළුව. කොෙක් සමානයි බින්දුු ඇදශම අට ලෙස දී ඇති විට රූපය දැක්වෙන තොරතුරු ඇසුරෙන් PQහි දිග සොයන්න. කොස් එෙක්සොලා අගේ දීලා තියෙනවා බිින්දු ඇදශම අටයි කියලා. අපිට හොයන්න ඕන PQ පාදය දිග මම ගන්නවා R කියලා. දැන් මේ කොස්Xක් කියන ත්‍රිකෝනමිතික අනුපාතය මොකක්ද. අපිට හඳුන්වන්න පුළුවන් කොස් එෙක්ස් කියලා කියන්නේ බද්ධ පාදය, බෙදීම කරණ පාදය කියලා. දැන් රූපසටහනේ තියෙන එක්කෝණයක්ත් එක්ක මේව බලන්න. ඒ එක්කෝණය සැලකුවොත් ඒකට බද්ධ පාදේ වෙන්නේ PQR පාදය. ඒ වගේම කරණපාදය වෙන්නේ රිජිකෝණියට ඉස්සරහෙන් තියෙන ඇලේට තියෙන PR පාදය. එහෙ නම් අපිට මේ කෝස් එක් කියන ත්‍රිකෝණමිතික අනුපාතය ලියන්න පුළුවන්, බද්ධ පාදය කියන්නේ Pq Pq බෙදීම කරණ පාදය කියලා කියන්නේ Pr පාදය. අපිට කලින් දීල තිබ්බ මේ කොස්ෙක් කියන ත්‍රිකෝණිමිති අනුපාතයගේ බින්දුු වදශම අටයි කියලා. එහනම් මේ අනුපාතය බිින්දු දශමට්ටට සමාන කරනවා ඒ වගේම දැන් Pq කියන එකට මම ආදේශ කරනවා R කියලා ඒ වගේම PR කියන දුරට සටිමිටර තුන දානවා. ඒ වගේම මේ අනුපාදය සමානයි බිින්වදශම අටට දැන් මේකෙන් R කියන එක උක්ත කරලා Pිකිවු දිග හොයාගන්න පුළුවන්. තොට R උක්ත කරන්න දෙපැත්තම තුනෙන් වැඩි කරනවා. Rවල්ඩ පිළිතුර ලැබෙනවාතකොට R සමානයි දෙකයිදශම හතරයි සෙන්ටිමීටර. මේ වීඩියෝවෙෙන් අපි සාකච්ඡා කළේ දෙදස් දාසය සාමාන්‍ය පෙළ ගනිතය එක ඒ කොටසේ පළවෙනි ප්‍රශ්නයසිට පහළොස්වනි ප්‍රශ්නය දක්වා. දාසයවැනි ප්‍රශ්නයසිට විසිපස්වනි ප්‍රශ්නය දක්වා ඊළඟ කොටසින් හමුවෙමු.